සාර්ථක ගමනක අවසානයේ ආසියානු කුසලානයේ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරගයේ ප්‍රතිකරණ වීරයා බවට පත් වෙන්නේ බහනුක රාජපක්ෂ. බහනුක ලබාගත් අර්ධ ශතකයේ නොවන්න අපිට ආසියානු කුසලානයේ නොලැබෙන්නත් තිබුණා. 9 වෙනි පන්දුවාරයේ වෙද්දී ලකුණු 58කට කඩුලු 5ක් අහිමිවුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 වෙනි කඩුල්ලට වනිදු එක්ක බහනුක ගොඩනගපු සම්බන්ධතාවය තමයි අපිට ආසියානු කුසලානයේ ගිනබ් දෙන්න ලොකු හේතුවක් වුණේ. තරගයෙන් පස්සේ මේ සම්බන්ධතාව ගැන බහනුක කිව්වේ මෙහෙම කතාවක්. ඇත්තටම ගෞරවය යන්න ඕන වනිදුට. එයා ඇවිල්ලා එහෙම පිටින්ම මගේ පීඩන නැති කරලා දැම්මා. එයා අඩු පන්දු සංඛ්‍යාවකින් වේගවත් ලකුණු 35ක් ගත්තා. එතකොට මට තිබුණේ ඕවර 20 ඉන්නවා කියලා බැට් කරන්න. අපි දැනගෙන හිටියා මුල් ප්‍රතිකරුවන් 5 දෙනාගෙන් එක්කෙනෙක් කඩුල්ල හිටියොත් පසුපිළ ප්‍රතිකරුවන්ටත් වේගයෙන් ලකුණු රැස් කරන්න පුළුවන් නිසා ලකුණු 160ක් 170ක් රැස් කරන්න පුළුවන් වෙයි කියලා. වනිදු ගැන එහෙම කියපු බහනුක තරගයේ විවේකයේ පුහුණුකරු ඇවිත් කියපු දේ ගැන මතක් කරලා තිබුණා. මුල් ඕවර 10න් පස්සේ සිල්වුඩ් ක්‍රීඩාංගණයට ඇවිල්ලා කිව්වා මටයි වනිදුටයි ඕවර 15ක් වෙනකල් ප්‍රතිහරමේ යෙදෙන්න කියලා. ඒ වෙලාවේ ඔහු මගෙන් ඇහුවා ලකුණු කීයක් විතර ගහන්න පුළුවන්ද කියලා. මම කිව්වා ලකුණු 130ක් 40ක් ගැහුවත් මේ තනතිරුවේ හැටියට ඒක ලොකු ලකුණු සංඛ්‍යාවක් වෙයි කියලා. මොකද තනතිරුව අපි හිතපු තරම් ලේසි වුණේ නැහැ. පන්දුව හොඳින් දෝලණය වුණා. බානුක කියන්නේ Taman ක්‍රීඩා කළ ඉනිම් අතරින් ආසියානු කුසලාන අවසාන තරගයේ ඉනිම අමතක නොවන ඉනිමක් කියලා. මේක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු කෙටි කාලයේදී මම ක්‍රීඩා කරපු හොඳම ඉනිමක්. ඉදිරියේදීත් කණ්ඩායම වෙනුවෙන් තරඟ දිනවන ඉනිම් ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට නායකයාගේ වගේම කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන් ගුණත් ලොකු සහයෝගයක් ලැබෙන්න ඕන. මේ තරගයේදී උනත් මට හොඳින් ලකුණු රැස් කරගන්න ලැබුණේ කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන්ගේ සහයෝගය නිසා. ප්‍රශ්න වලින් පීඩා විඳින අපේ රටේ මිනිස්සුන්ට සතුටක් අරගෙන ඉන්න Tamanටත් කණ්ඩායමටත් හැකියාව ලැබුණ එක ගැන ලොකු සතුටක් තියෙනවා කියලා තමයි බහනුක කියන්නේ. මීට දශක දෙකකට විතර කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ ආක්‍රමණශීලී බවක් තිබුණා. අපට ඕන නැවතත් එය ඇති කරන්න. කණ්ඩායමක් විදිහට අපි ඒ හොඳින්ම කරමින් ඉන්නවා කියලා මම හිතනවා. ජාතියක් විදිහට මේක අපි ලබපු විශාල ජයක්. මේක ශ්‍රී ලංකාවට ගොඩක් අමාරු කාලයක්. අර්බුද ගණනාවකට මැදි වෙලා ඉන්න මේ වගේ වෙලාවක ජනතාවගේ මුහුණට සිනහවක් ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අපි ගොඩක් සතුටු වෙනවා. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.